ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම ඕනෑම රටක ජීවන මට්ටම මොන වගේද කියලා බලා ගන්න පුළුවන් පිළිගත් සහ නිවැරදිම දර්ශකය වෙන්නේ මානව සංවර්ධන දර්ශකය කිසියම් රටක් මොනතරම් ධනවත් වුණත් ඔවුන් සිටින්නේ මානව සංවර්ධන දර්ශකයෙන් පහලින් නම් එය සැලකෙන්නේ ජීවත් වෙන ඊතරම් හොඳ නැති රටක් විදියට මොකද මේ නිර්මාණය කරලා තියෙන්නේ ඕනෑම රටක අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු පවතින යහපත් ජීවන මට්ටම් පදනම් කරගෙන මෙම දර්ශකය කෙටියෙන් හඳුන්වන්නේ HDI Index කියලා ඒ කියන්නේ Human Development Index ඉතින් සෑම අවසරකම මෙම HDI Index එකේ නව අප්ඩේට් එකක් නිකුත් වෙනවා. නමුත් මෙය වෙනත් දර්ශක වගේ නෙමෙයි තරමක් සංකීර්ණයි. මොකද මෙය නිර්මාණය කරන්න ආර්ථිකය, අධ්‍යාපනය, ජීවන තත්ත්වය ඇතුළු තවත් නිර්ණායක කිහිපයක සමීකරණ යොදා ගන්නවා. එමගින් විවිධ රටවලට වාර්ෂිකව ලකුණු ප්‍රමාණයක් ලබා දෙනවා. නමුත් මෙහි රෑන්කින් නිර්මාණය වෙන්නේ වසර 10කට වරක්. ඒ නිසා මෙමගින් අපට දැක ගන්න පුළුවන් කිසියම් රටක් වසර 10ක් තුල ස්ථාන කිහිපයක් ඉදිරියට ගිහින්ද කියලා. ඇතරම ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරොත් ශ්‍රී ලංකාව අතීතයේ සිට මානව සංවර්ධන දර්ශකෙන් ආසියාවේ ඉදිරියෙන් සිටිනවා. නමුත් මේ වසර වෙද්දි එම ස්ථානයේ යම්කිසි වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මානව සංවර්ධන දර්ශකේ ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදන්න පුළුවන් very high, high, medium සහ low විදියට. ඇතරම එහි හොඳම කාණ්ඩය වෙන්නේ very high. එයට රටවල් 69ක් අයිති වෙනවා. ඒ අනුව දැන් අපි සොයා බලමු HDI Index එකෙන් ඉදිරියෙන් මින්න රටවල් සහ පසුගිය වසර 10 තුළ එම රටවල් කොපමණ ප්‍රමාණයකින් ඉහළ පහළ ගිහින්ද කියලා. වසර ගණනාවක සිට මෙහි ප්‍රථම සහ දෙවැනි ස්ථානවල රැඳී සිටින්නේ ස්විට්සර්ලන්තය සහ නෝර්වේ. ඇතර මේ රටවල් දෙක මාරුවෙන් මාරුවට වසර ගණනාවක සිටම එක සහ දෙවැනි ස්ථානවල රැඳී සිටිනවා. ඒ අනුව මෙවර ප්‍රථම ස්ථානයේ ස්විට්සර්ලන්තයත් දෙවැනි ස්ථානයේ නෝර්වේ සිටිනවා. නෝර්වේ ස්ථානයකින් පහළ ගියත් පසුගිය වසර 10 තුළ ඔවුන්ගේ ලකුණු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඇතරම් මෙතෙන්දී ඇතැම් රටවල් ස්ථාන කිහිපයක් පසුපසට ගියත් ඔවුන්ගේ HDI පොයින්ට්ස් ප්‍රමාණය පහළ ගිහින් නැහැ. එතෙන්දී සිද්ධ වෙලා තියෙන තවත් රටක් ඔවුන්ගේ පොයින්ට්ස් ප්‍රමාණය අභිබවා යෑමක්. ඒ අනුව තුන්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ අයර්ලන්තය. මෙහි හතරවැනි ස්ථානයේ හොංකොං රැඳී සිටිනවා. ඇතරම හොංකොං කියන්නේ රටක් නෙමෙයි. මේක චීන විශේෂ පරිපාලන කලාපයක්. හොංකොං සමත් වෙලා තියෙනවා පසුගිය වසර කිහිපය තුළ ඉතාමත්ම වේගෙන් ඉදිරියට එන්න. පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ඩෙන්මාර්කය සහ ස්වීඩනය. ඒ වගේම හත්වැනි ස්ථානයේ රැඳී සිටිනවා අයර්ලන්තය සහ ජර්මනිය. මෙහි අයර්ලන්තයත් පසුගිය වසර 10 තුළ ස්ථාන 8ක්ම ඉදිරියට ඇවිත් තියෙනවා. නමුත් ජර්මනිය ස්ථාන 3ක් පසුපසට ගිහින්. අංක 9වැනි ස්ථානයේ රැඳී සිටින්නේ සිංගප්පූරුව. ඒ වගේම 10වැනි ස්ථානයේ රැඳී සිටිනවා නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව. මෙහි වෙරි හයි කාණ්ඩයට ස්ථාන 69ක් තිබුණත් එම කාණ්ඩය සඳහා රටවල් ඊට වැඩි ප්‍රමාණයක් පවතිනවා. මොකද සමහර ස්ථානවලට රටවල් එකකට වැඩි ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. දැන් අපි සොයා බලමු වෙරි හයි කාණ්ඩේ පවතින තවත් රටවල් කිහිපයක් පිළිබඳව. මෙහි ජපානයේ රැඳී සිටින්නේ 24වැනි ස්ථානයේ. ඔවුන් පසුගිය වසර 10 තුළ ස්ථාන 4ක් පසුපසට ගොස් තිබෙනවා. ඒ වගේම එක්සත් ජනපදය සහ ලක්සම්බර්ග් රැඳී සිටින්නේ 20වැනි ස්ථානයේ. මෙහි එක්සත් ජනපදයේ ස්ථාන 5කිනුත් ලක්සම්බර්ග් ස්ථාන 1කිනුත් පසුපසට ගොස් තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය රැඳී සිටින්නේ 17වැනි ස්ථානයේ. ඇතරම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන්නේ මෙහි විශේෂ රටක්. මොකද 20 තුළ ඔවුන්ට හැකි වෙලා තියෙනවා ස්ථාන 19කින්ම ඉදිරියට එන්න. මෙවර 40වැනි ස්ථානයේ රැඳී සිටිනවා කටාර් සහ සෞදි අරාබිය. මෙහි සෞදි අරාබිය ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ වගේම තුර්කිය සහ ස්ලෝවැකියාව රැඳී සිටින්නේ 45වැනි ස්ථානයේ. මෙහි තුර්කිය ස්ථාන 9කින් ඉදිරියට පැමිණෙද්දී ස්ලෝවැකියාව ස්ථාන 5කින් පසුපසට ගොස් තිබෙනවා. දකුණු ඇමරිකාවේ HDI ඉන්ඩෙක්ස් එකෙන් ඉහළින්ම සිටින රට විදියට උරුගුවේ හඳුන්වන්න පුළුවන්. ඔවුන් රැඳී සිටින්නේ 52වැනි ස්ථානයේ. ඔවුන් පසුගිය වසර 10 තුළ ස්ථාන 8ක් ඉදිරියට පැමිණ තිබෙනවා. 53වැනි ස්ථානයේ රැඳී සිටින්නේ රුමේනියාව. රුසියාව රැඳී සිටින්නේ 56වැනි ස්ථානයේ. රුසියාව පසුගිය වසර 10 තුළ ස්ථාන 3ක් පසුපසට ගොස් තිබෙනවා. ඒ වගේම මෙහි වෙරි හයි කාණ්ඩේ රැඳී සිටින් තවත් ආසියානු රටවල් දෙකක් වෙන්නේ මැලේසියාව සහ තායිලන්තය. මෙහි මැලේසියාව 63වැනි ස්ථානයේ, තායිලන්තය 66වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඇතරම මීට වසර කිහිපයකට පෙර තායිලන්තයේ සිටියේ ශ්‍රී ලංකාවටත් වඩා පසුපසින්. නමුත් ඔවුන්ට හැකි වෙලා තියෙනවා පසුගිය වසර කිහිපය තුළ වෙරි හයි කාණ්ඩයට ඇතුළත් වෙන්න. වෙරි හයි කාණ්ඩේ අවසානම ස්ථාන දෙකේ රැඳී සිටින්නේ සීසෙල්ස්, කසකස්ථානය සහ බෙලාරුස්. එහි සීසෙල්ස් සහ කසකස්ථානයේ 67වැනි ස්ථානෙත්, 69වැනි ස්ථානයේ බෙලාරුස් රාජ්‍යයත් රැඳී සිටිනවා. දැන් අපි සොයා බලන්නේ මීඩියම් කාණ්ඩේ පිළිබඳව. ඇතරම ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ මේ කාණ්ඩේ. මීඩියම් කාණ්ඩේ ඉදිරියෙන්ම රැඳී සිටින්නේ යුරෝපා රටක් වන බල්ගේරියාව. ඒ අනුව ඔවුන් 70වැනි ස්ථානයේ රැඳී සිටිනවා. කෙසේ වෙතත් පසුගිය වසර 10 තුළ ඔවුන් ස්ථාන 12ක් පසුපසට ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව පසුගිය වසරේ මෙහි රැඳී සිටියේ 73වැනි ස්ථානයේ.
ඔබට අපේ පසුගිය වීඩියෝස් නැරඹුවා නම් ඒ පිළිබඳ අවබෝධයක් ඇති. නමුත් මේ වෙද්දි 73 වෙනි ස්ථානයේ රැඳී සිටින රට විදියට කියන්න සිද්ධ වෙන්නේ ග්‍රැනඩාව. ඇතරම ග්‍රැනඩා කියන්නේ කැරිබියන් දූපතක්. ඒ වගේම 75 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා චීනය. ඇතරම පසුගිය වසර වෙද්දි චීනයත් මෙම ලයිස්තුවේ රැඳී සිටියේ ශ්‍රී ලංකාවට වඩා පසුපසින්. නමුත් පසුගිය වසර 10 තුළ ඔවුන් ස්ථාන 18ක්ම ඉදිරියට පැමිණ තිබෙනවා. මෙහි මෙක්සිකෝව රැඳී සිටින්නේ 77 වෙනි ස්ථානයේ. ඇතරම මෙක්සිකෝවත් පසුගිය වසරේදී රැඳී සිටියේ ශ්‍රී ලංකාවට වඩා පසුපසින්. දැන් අපි සොයා බලන්නේ ශ්‍රී ලංකාව සිටින ස්ථානය පිළිබඳව. මෙහි ශ්‍රී ලංකාව සහ ඉරානය රැඳී සිටින්නේ 78 වෙනි ස්ථානයේ. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වෙද්දි ශ්‍රී ලංකාව ස්ථාන 5කින් පසුපසට ගොස් තිබෙනවා. නමුත් පසුගිය වසර 10ක කාලය ගතව ශ්‍රී ලංකාව ස්ථාන 6කින් තවමත් ඉදිරියෙන් සිටිනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් පසුපසට ගියත් පසුගිය වසර 10ට සාපේක්ෂව ස්ථාන 11ක්ම ඉදිරියට ගිය නිසා තවමත් මෙහි පෙන්නන්නේ ස්ථාන 6ක් ඉදිරියට ගිය රටක් විදියට. කෙසේ වෙතත් 78 වෙනි ස්ථානයේම සිටින ඉරානය ස්ථාන 4කින් පසුපසට ගොස් තිබෙනවා. මෙහි 80 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ බොස්නියා ඇන් හර්සගෝවිනා කියන රට. ඒ වගේම ඩොමිනිකන් රිපබ්ලික් රැඳී සිටින්නේ 82 වෙනි ස්ථානයේ. කියුබාව 85 වෙනි ස්ථානෙත් මොල්ඩෝවා 86 වෙනි ස්ථානෙත් රැඳී සිටිනවා. මෙහි දකුණු ආසියාවේ දෙවැනියට ඉදිරියෙන්ම සිටින රට විදියට සැලකෙන්නේ මාලදිවයින. මාලදිවයින පසුගිය වසර 10 තුළ ස්ථාන 13කින් ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් ඔවුන් තවම ශ්‍රී ලංකාවට සාපේක්ෂව සිටින්නේ ස්ථාන 9ක් පසුපසින්. අසර්බයිජාන් සහ බ්‍රසීලිය රැඳී සිටින්නේ 89 වෙනි ස්ථානයේ. කොලොම්බියාව රැඳී සිටිනවා 91 වෙනි ස්ථානයේ. ජෝර්දානය 99 වෙනි ස්ථානයේත් යුක්‍රේනය 100 වෙනි ස්ථානයේත් රැඳී සිටිනවා. වියට්නාමය රැඳී සිටින්නේ 108 වෙනි ස්ථානයේ. ඒ වගේම දැඩි අසමානතාවයක් ඇති රටක් විදියට සැලකෙන දකුණු ආප්‍රිකාව රැඳී සිටින්නේ 110 වෙනි ස්ථානයේ. ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 6ක් පසුපසට ගොස් තිබෙනවා. මෙහි දකුණු ආසියානු රටක් වන බූතානය රැඳී සිටින්නේ 125 වෙනි ස්ථානයේ. බංග්ලාදේශයේ 129 වෙනි ස්ථානයේත් ඉන්දියාව 134 වෙනි ස්ථානයේත් රැඳී සිටිනවා. පාකිස්තානය සහ මොරිටේනියාව රැඳී සිටින්නේ 164 වෙනි ස්ථානයේ. මෙහි ඉතියෝපියාව රැඳී සිටින්නේ 176 වෙනි ස්ථානයේ. සුපුරුදු පරිදි මානව සංවර්ධන දර්ශකයෙන් අවසානම ස්ථානවල සිටින රටවල් විදියට බුරුන්ඩි, මාලි, නයිජර්, චැඩ්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සූඩානය සහ සෝමාලියාව හඳුන්වන්න පුළුවන්.